ගරු අරියතුන් වහන්ස, මෙය මා උපාදානය කර නොගත් බුද්ධ ශක්තියට අනුගත වෙමින් සත්‍ය ක්‍රියාව කරන විටදී වේදුන්නක වර්ණයලි විසින් දැසින් පිටවනවාසේ පෙනෙනවා. මේට හේතුවක් තිබේ. හේතුවකුත් තියෙනවා. මේක මුලාව පංචක ධර්ම. ඒකත් අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මන් කියලා ඒ මොහොතේ මේකෙනුත් මිදෙන්න ජාස් වෙන්න ඕනේ. ඔබේ හිත, ඔබේ විඥානය ඔබවම වංචක ධර්මයකට යොමු කරන දෙයක් සමහර විටක දේදුන්නක් වාගේ නිකන් ඔනෙකුත් වර්ණන වර්ෂ මාලාවක් වෙන්න පුළුවන්. ඒක චෛත්‍යයක් උඩ පාවෙනවා වෙන්න පුළුවන්. බුදු පිළිමයක් උඩ පාවෙනවා පුළුවන්. සුදු ආලෝකයක් එන්න පුළුවන්. ඉරේ එළිය වගේ ආලෝක ධාරාවක් එන්න පුළුවන්. තව නොයෙකුත් නිමිති ඔබ තුල පහළ වෙන්න පුළුවන්. ඒ සියලු දේ ඔබේ විඥානයේ විසින් ඔබට වංචක ධර්මයක් හැටියට මතකවලා පෙන්වන දෙයක්. මේ මුල උදුරා ගමන්නට, රාග මුල, දේශ මුල, මුල උදුරා ගමන්නට ඔබ ධර්ම උත්සාහය වළකන්න ඔබේ විඥානය කරන වංචක ධර්මයක් බව නිවැරදිව තේරුම් ගත යුතුයි. ඒ සියලු දේ නෙමේ අපි බලාපොරොත්තුව මැජික් දකින්න නෙමේ. ඉදිරි ප්‍රාතිහාර්ය බලන්න නෙමේ. ආදේශනා ප්‍රාතිහාර්ය නෙමේ. ඔය බුද්ධ දෙනෙක් මටත් ඇවිල්ලා කියනවා අරව දැක්ක, මේව දැක්ක, අරව කියනවා මේව. ඒවා ඔක්කොම ආදේශනා ප්‍රාතිහාර්ය. ඒවා ඔක්කොම වංචික ධර්ම. ඒවා ඔක්කොම ඔබේ ඔය රාග මුල, දේශ මුල, මෝහ මුල උදුරා ගමන්නට ඔබ තුල ඇති වෙන බාධක නිර්මාණය කරන දේවල්. ඉතින් ඒක නිසා ඒවට කිසිසේත්ම පැටලෙන්න එපා. ඒවත් අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං නිබ්බිදාය විරාගය නිරෝධය මතරන්තුති බුද්ධානුස්සති වඩන්න. සතර කමඨාන්ම තමයි වඩන්නේ. එක්ව අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. ඒක උපාදානය කරගන්න. ඒවත් උපාදානය කරගන්න මගඵල ලැබූ අය සාමාන්‍ය සෝතාපන්න ඵලයට පත් වූ අය ඔයගේ දේවල් උපාදානය කරගන්න. තමන්ගේ නිවන ප්‍රමාද වෙනවා, වැහෙනවා, මගඵල මග වැහෙනවා. ඒ තනින් එහාට ඉදිරියට යන්න බැරි වෙනවා කියනවා. එහෙමයි අද ඉන්නවා බොහෝ.